ගෙවතු වගාව සඳහාත් ස්වයං රැකියාවක් සඳහාත් ගුණාත්මක එරවලු පැළ නිෂ්පාදනයකට යොමු වීමට නම් ඒ පිළිබඳව අප හොඳින් දැනුවත් විය යුතුයි. සාර්ථක එරවලු වගාවක නොවේසේනම් සාර්ථක ගෙවතු වගාවක පදනම ගුණාත්මක එරවලු පැළ නිෂ්පාදනය කර වගාවකට යොමු වීමයි. විශේෂයෙන්ම අපි මාධ්‍ය හතරක් එකට එකතු කළා තමයි ගන්නේ. මතු පිටපස් ගන්නවා, ඊට අමතරව අපි කොම්පෝස්ට් ගන්නවා, ඒ වගේම 10යි අඟුරු කොහොබත් ගන්නවා. මේකෙදි මතු පිටපස් අපි මූලික මාධ්‍ය විදිහට ලබා ගන්නෙ, ඊට අමතරව කොම්පෝස්ට් ලබා ගැනීමදී අපි සිදු කරන්නේ මේ මාධ්‍ය තෙතමනේ රඳවා ගැනීමට අවස්ථාවක් වෙනවා. ඒ වගේම කොම්පෝස්ට් ලබා ගැනීමේදී අපි ඒක මාධ්‍යට අවශ්‍ය පැලය වර්ධනයීමට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න තමයි කොම්පෝස්ට් යොදාගන්නේ. ඒ වගේම ඊළඟ මාධ්‍ය විදිහට අපි 10යි අඟුරු ලබා ගන්නවා. මෙහි විශේෂ ලක්ෂණයක් තමයි අපිට තවාණුවලදී වැළඳෙන විශේෂ රෝග තියෙනවා. දියමලං කෑමේ රෝගය වගේ රෝගවලට බොහෝ සෙයින් අපිට 10යි අඟුරු යොදා ගැනීම තුළින් ඒක මර්ධනය කිරීමේ හැකියාව තියෙනවා කියලා අපි ප්‍රායෝගිකව අපිට එදිනදා කාර්යවලින් දැක ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ මිශ්‍රණයට අපි පෝෂණය තවත් වැඩි කරන්න, මේ අවශ්‍ය පැල දැඩි කරන්න, ඒ වගේ මේ බඳුනක් තුළ දවස් 20කට ආසන්න කාලයක් පැල තියෙනවා, ඒ පැල වලට අවශ්‍ය පෝෂණය දෙන්න අපි ඊට අමතරව මේ යූරියා, ඒ වගේම MOP, TSP කියන මාධ්‍ය වලින් අපි ලබා ගන්නවා. අපි මේ හදන මාධ්‍යට, ඒ කියන්නේ මතු පිටපස් පහක්, කොම්පෝස්ට් එකක්, කොහොබත් එකක් සහ 10 අඟුරු එකක් කියන මාධ්‍යට අපි මේ මිශ්‍රණ තුනෙන්ම ග්‍රෑම් 50ක් යොදනවා. ඒ ග්‍රෑම් 50 යොදන්නේ විශේෂයෙන්ම යූරියා ග්‍රෑම් 15ක්, ඒ වගේම MOP ග්‍රෑම් 15ක් සහ TSP ග්‍රෑම් 20ක් කියන අනුපාතයට තමයි අපි මේ බඳුන් මිශ්‍රණයට කවලම් කර ගැනීම සිදු කරන්නේ. පැලයක් බඳුන් කරන්න අපි ලබා ගන්න පොලිතීනේ විදිහට අඟල් 5 පොලිතීනේ තමයි පළල ලබා ගන්නේ. ඊන් අමතර මෙහි උස සාමාන්‍යයෙන් අපි ලබා ගන්නවා අඟල් 7ක ප්‍රමාණයට. අපිට බොහෝ සෙයින් මේ අවස්ථාවනකට වෙළඳපොලේ ලබා ගන්න හැකියාව තියෙනවා, ගැසලට් කියන පොලිතීන වර්ගය. ඒ වඩාත් සුදුසුයි, මොකද විශේෂයෙන්ම අපි සාමාන්‍ය පොලිතීනයක් ලබා ගත්තොත් අපි ඒක නැවීමක් සිදු කරන්න ඕනේ. නමුත් මේක අපිට සීල් කරපු පමණින් අපිට ඉතා හොඳ නිමාවක් තියෙන බඳුනක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ සඳහා අපිට ලබා ගන්න පුළුවන් කළු පොලිතින්, මොකද මූල මණ්ඩලයේ වර්ධනය සඳහා ඉතාමත් වැදගත් වෙන්නේ අඳුරු පරිසරයක්. ඒ කියන කරුණු කාරණාත් එක තමයි මේ කියන අපි කළු පොලිතින් එක තෝරා ගැනීම සිදු කරන්නේ. ඉන් අනතුරුව අපි මේ සාදාගත් පස් මිශ්‍රණය අපි මේ බඳුනට පුරවනවා. පිරවීමේදී සාමාන්‍යයෙන් අපිට බඳුන අල්ලන අවස්ථාවේදී ලිස්සා නොවන ආකාරයට තද කිරීම අවශ්‍ය වෙනවා. අඟල් 1ක් පමණ ප්‍රමාණයක් ඉහළ සිට ඉතුරු වෙන පරිදි තමයි මේ අපි බඳුන පුරව ගැනීම සිදු කරන්නේ. අඟල් 1ක් පමණ ප්‍රමාණයක් ඉතුරු වෙනසේ බඳුන පුරව ගැනීම සිදු කරන්නේ. විශේෂයෙන්ම අපි මේකේ බීජය දීම සිදු කරනවා. ඊට අමතරව අපි සිවුම් පස් තට්ටුවකින් මේ බීජ තට්ටුව වැසීම් සිදු කරන්න ඕනේ. ඒ වගේම මේකට ජල සම්පාදනය කරන අවස්ථාවේදී අපිට මේ ජලය උතුරා යෑම තුළින් අපිට බීජ නාස්ති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ කියන ඉඩ ප්‍රමාණය බඳුන තුළ තියෙන අරින්. විශේෂයෙන්ම අපි එක බඳුනකට බීජ 20ක් වගේ ප්‍රමාණයක් තමයි දාන්නේ. මේක ඇත්තටම හොඳ ස්වයං රැකියාවක්. මේ අපි හදාගත්ත බඳුන් මාධ්‍ය තුළ අපිට විවිධ පාංශු දිලීර තියෙනවා. මේ සඳහා මේ ලපටි පැල මේවට බොහෝ සෙයින් ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා අපි පාංශු දිලීර නාශකයක් යොදා ගන්න පුළුවන්. ඕනෑම පාංශු දිලීර නාශකයක් මේ සඳහා යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ සඳහා අපි යොදාගෙන තියෙනවා කැප්ටාන් කියන දිලීර නාශකය. මේ තියෙන්නේ දින 20ක් පමණ වයස ඇති එළවලු පැල. මේ විශේෂයෙන්ම ඉන්ධන අවස්ථාව සඳහා අපි ගොවි පැලෙන් වෙනත් අලෙවිසල වලින් සහ ඒ වගේම ගොවීන්ට ලබා දීමට සුදුසු පැල තමයි මේ අපිට තියෙන්නේ.